කොහමද ඉන්නේ දරුවා? කොහමද? ෆිට් එකේම ඉන්න ඕනි, ෆිට් එකේම ඉන්න ඕන, ෆිට් එකේම ඉන්න ඕන. ආහා, ඔයා ඉන්නේ. හරි. ඔන්න පුතේ, අද කතා බලන්න. ආහා. ඕකේ, ඕකේ, ඕකේ. රයිට්. බලමු. බලමු පුතේ, බලමු. ආහා, බලමු. අපි බලමු. බලමු, බලමු, බලමු. රයිට්. දැන් නාමපද ටට්ටක් ගාලා වැඩ ටිකක් කරගෙන යන්න හදන්නේ. ඔන්න බලන්න සම්පූර්ණයෙන් අද මේ නාමපද සහ මේ වශයෙන් ගිව්ල ප්ලූරල් මේවා සම්පූර්ණයෙන් කතා කරලා මේ අපි අලුත් පාඩම් වලට යනවා. හරි. රෙඩීද? හරි. නාමපද කියන එක ඔළුවේ තියෙනෝනේ. එහෙනම් වැඩේ ලේසි. වැඩේ අල්ල ගන්න ඕනි, වැඩේ අල්ල ගන්න. හරි. මම දාන්නම්. දාන්නම්, දාන්නම්. දැන් ඔයාලට මේවට උත්තර දෙන්න පුළුවන්. එදා අපි කතා කරා ලස්සනට. මේ මොකද්ද? මේ ආවේ බලමුද පුත්. ඔන්න පුතේ ආවා. නවුන්ස් කියල එකක් ආවා. Can you see the note? Pain of the putte, what a kian? Okay, the pain of the okay. Men, Nandino, and you know, Dunagamanga, no Kamagne. I'm meddling, I'm going to go. You are the boat. I'm in the way. I'm going to get the end of the line. I'm going to get the end of the line. I'm going to get the end of the line. I'm going to get the end of හරි තව අඳින්න බලන්න චිත්ත අඳින්න නියමයි හරි ඕකේ ආ දැන් අඳින්න බලන්න දැන් අඳින්න පුළුවන්ද ඕහෝ දැන් බෑ දැන් අයින් කරලා තියෙන්නේ හරි දැන් රයිටින් ඔයාලට මුකුත් බෑ ආස කට්ටිය ඇඳ ටට්ටක් දැන් අඳින්න බලන්න අයින් කරලා තියෙන්නේ අයින් කරා එහෙම අඳින්න බෑ රයිට් ආ දැන් ඇඳලා බලන්න අඳින්න බෑ මෙතනින් අයින් කරලා තියෙන්නේ කොහමද ඒක අහහා රයිට් එහෙනම් බලමු වැඩි හරි වලට අඳින්න පුළුවන් වෙන එක මම මෙතනින් අයින් කරා නැත්තම් හැමෝම එක එක විකාර අඳිනේ කාටුන් අඳි මේක හරි ඔන්න අයින් කරලා තියෙන්නේ දැන් අඳින්න බෑ කාටවත් මාර වේ හරි ඔළුවට දාගන්න එපා වැඩි පුතේ වැඩේ අල්ල ගන්න ඕනි වැඩේ අල්ල ගන්න මේ මොකක්ද අනේ මේ කියන්නේ ඉතින් බලමු මොකද්ද කියන්නේ කියලා පුතේ නවුස් කියලා දේවල් ටිකක් දීලා තියෙනවා නවුස් මොන පදද කියන්න දරුව පිට් එකේ නවුස් කියන්නේ මොන පදද නාමද නාම පද දරුව නවුස් කියන්නේ නේ 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 මොනවද නාම පද නාම පද හා හා නාම පද මොනවද පුතේ නවුස් නාම පද නාම පද හා හා නාම පද රයිට් ඕකේ රයිට් ඕකේ හරි මෙන්න නවුස් නවුස් මොන පදද නවුස් කියන පුතේ නාම පද ඒකනේ එන්න නාම පද හරි ඕකේ හරි ඕකේ රයිට් මතකද නාම පද කොටස් වලට බෙදුවා කලින් අපි කොටස් හතරකට බෙදුවා දැන් මෙතන කොටස් තුනකට දාලා තියෙනවා ඒ තුන කියන්නේ ආ පුද්ගලයන් සහ සතුන් මේ දෙකම එකකට දාලා තියෙනවා පුද්ගලයන් සහ සතුන් පන්න තියෙනවා ඔක්කොම පර්සන්ට් අතර දාලා ගන්න පුළුවන් හරි ඔන්න නාම පද ටික තේරුම අල්ලගමු තේරුම අල්ලගමු දන්න අය කියන්න දන්නේ නැති අය කටු වැඩ පොතේ මාක් කරගන්න හරිද තේරුම් ටික බලමුද පුතේ බලමුද ආ රයිට් ඕකේ ෆස් කාඩ් ටවුන් ටවුන් කියන්නේ නගරය නගරය ලියාගන්න 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 ටවුන් කියන්නේ එහෙනම් ටවුන් එක නගරය ටවුන් ඕකේ 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 රයිට් ටවුන් ඊළඟට පුතා ඊළඟට මොකක්ද ෆයර්මන් ආ ෆයර්මන් කියන්නේ ගිනි නිවන පුද්ගලයා දැන් ගින්නක් අටගත්තම නේ ෆයර්මන්ලා එයාලා තමයි ගිනි නිවන්න රයිට් ෆයර්මන් ෆයර්මන් රූලර් කියන එක අපි දන්නෝ රූලර් කියන්නේ කෝදුව මේ අඩි කෝදුව කියලා කියන්නේ ආ රූල් එක කෝදුව අඩි කෝදුව අන්න වැඩි කා කියන්නේ කාර් එකනේ ඕක දන්නවනේ කාර් එක මෝටර රථය ඒ මේ මොකද්ද මේ බෝයි අපි දන්නව බෝයි කියන්නේ කවුද පුතේ ෆිට් එකේ ඉන්නේ බෑ බෝයිස්ලා ආ කවුද පිරිමි ළමයා බෝයි පිරිමි ළමයා zoo is a double o මේක ශිෂ්‍යත්වයට ආපු වචනයක් කවුරුත් එකතු නම් මාව zoo zoo is a double o zoo කියන්නේ මොන වත්තද මල් වත්ත නෙවෙයි zoo නේ ඒ garden flower garden zoo වත්ත මොන වත්තද ඔයාලා ගිහිල්ලා ඇති නේද අර මොනවාද දෙහිවල එහෙම තියෙනව නේද සූ එකක් අලිය කොටි වලස්සු සිංහ හැමෝම ඉන්නවා රයිට්
street 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 මොකද්ද පුතේ පාර පාර වීදිය වීදියක් මොකද පාර වීදිය එහෙම යොව් එහෙම තමයි එහෙම තමයි baby කියන්නේ අනේ baby කියන්නේ මේ චුට්ටි කවුද අත දරුවා බබා baby කියන්නේ ලදරුවා නැත්නම් baby බබා පොඩි එකෙක් පොඩි දරුවෙක් අත දරුවා බබා baby චුට්ටි එක කියන්නේ paper කඩ 16 paper එක paper එක කඩදාසිය. දැන් පොත්වල දිනන කඩදාසිය. paper. book කියන්නේ අපි දන්නවා book කියන්නේ පොත. මොකද්ද පුතේ? book කියන්නේ පොතනේ. ආ එහෙමයි. ඔව් එහෙම තමයි. එහෙම තමයි. එහෙම තමයි. එහෙම තමයි. pencil කියනවනේ මොකද්ද? pencil නේ. ආ එහෙමයි. ඔව් එහෙම තමයි. එහෙම තමයි. pencil කියන පුතේ pencil. ඩොක්ටර් වෛද්‍යවරයා ආ ඩොක්ටර් ඉස්පිරිතාලේ ඉන්නේ හොස්පිටල් එකේ ඉන්නේ ඩොක්ටර් අන්න වචන ටික දැන් මොකද්ද අපිට කියන්නේ අපිට මොකෝයි නෑ අපිට මොකෝ නෙවෙයි දැන් වැඩක් තියෙනවා ගන්න කටු වැඩ පොත මෙන්න මේ කතා කර නාම පද ටික මෙන්න මේ තීරු තුනට බෙදලා පල්ලෙහාට දාන්න තියෙනවා ආ එහෙමයි ඔව් එහෙම තමයි එහෙම තමා කො කොතනද තීරු තුන මෙන්න පුතේ පල්ලෙහා තීරු තුනක් මොනවාද කොටස් තුන එක පැත්තක ඉන්නවනේ person පුද්ගලයින් person කියන්නේ කවුද දන්නේ නැත්නම් ලියන්න පුද්ගල නාම පද නේද පුද්ගලයින් එහෙනම් මේ පැත්තට ගන්න ඕන පුද්ගල නාම පද අනිත් පැත්තට place කියන්නේ මොනවද මේ place කියන්නේ පුතේ ස්ථාන මොනවද ස්ථාන නැවැඩි ස්ථාන thing කියන්නේ ද්‍රව්‍ය විවිධ ද්‍රව්‍ය ද්‍රව්‍ය පුද්ගලයින් person place ස්ථාන තින් කියන්නේ ද්‍රව්‍ය දැන් මොකද්ද කරන්න ඕන කටු වැඩ පොතේ කොටස් තුනකට බෙදනවා තීරු තුනක් බෙදමු right බෙදලා මේ උඩ තියෙන වචන ඕවට ගැලපෙන්න දාගෙන දාගෙන ලියාගෙන ලියාගෙන යන්න ඕන ගලපලා මෙහෙමයි කරන්නේ ඔන්න තීරු තුනට බෙදුවා මට කියන්න දැන් කොහොමද දාන්නේ town නේ town කියන එක දාන්න ඕන නගරය පුද්ගලෙක්ද නැ සතෙක්ද නැ දෙයක්ද නැ town කියන්නේ කොහේ හරි ස්ථානය town එන්න ඕන කොහේටද town place එකක් අන්න පුතේ ඔහොම තමයි වැඩේ කරන්නට ඕනේ වැඩේ කරන්නට ඕන right town fireman ගිනි නිවන් එයා පුද්ගලෙක් එනං එන්න ඕන පුද්ගලෙක් කොහෙටද මෙහෙට වැඩේ අල්ල ගන්න ඕනි පුතා වැඩේ අල්ල ගන්න කටු වැඩ පොතේ තීරු තුනට බෙදා ගන්න දා ගන්න right thing ruler ruler කියන්නේ ද්‍රව්‍යයක් නේ අඩි රූල අඩි කෝදුව ruler කියන්නේ ද්‍රව්‍යයක් thing ruler මේකට කරමු කරමු අපි කරමු හරි වැඩේ අල්ල ගන්න කරමු පුතේ කටු වැඩ පොතේ කට්ටක් ගාලා කරන්න කැමරාව ඕන් කරගන්න මට බලන්න ඕන දරුව කොහමද මේ වැඩ කරන්නේ කියලා වැඩ කරන්නේ කියලා නියමයි ඒ ෆිනිෂ් ලු මාර වැඩි නියමයි කවුද පුතේ නම කියන්න විෂ්ණික විෂ්ණික පුතා පිට්ම තම අල්ලන්න කැමරාවට අල්ලන්න ඔන්න පුතේ අල්ලන්න නියමයි අනිත් අයත් කරන්න හරි මට පේන දරුව වැඩ කරනවා විශ්මික හොඳයි මම බලන්නම් බලන්නම් හොඳේ මෙන්න පුතේ අපේ දරුව වැඩ එහෙනම් අපේ දරුව හරි මම බලාගෙන ඉන්නේ මට පේන දරුව අඩු වැඩ පොතේ කරන්න තෝරලා දාන්න තීරු වලට බෙදන්න නාම පද කොහොමද බෙදන්නේ දැන් නාම පද වල තේරුම් ටික ලියාගත්තනේ තේරුම දැනගන්න ඕනි ඒකත් දැනගන්න ඕන මෙන්න ළමයි වැඩ කරනවා ඒ අපේ ළමයි වැඩ කරනවා ෂා මෙන්න ළමයි වැඩ කරනවා පුතේ ආසාවෙන් වැඩ කරන්න උනන්දුවෙන් වැඩ කරන්න ඔයාගේ ඉස්කෝලේ කිසිම ළමෙක්ට වඩා ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් ඉංග්‍රීසි වලින් මොනවාද වෙන මොකුත් නෙවෙයි අවශ්‍ය මොකද ඔයාගේ ආසාව උනන්දුව සවමනාව ආසාවෙන් වැඩ කරන්න පිහිටනවා හයි අපේ දරුවෝ ගොඩක් ආසාවෙන් වැඩ කරනවා ආසාවෙන් වැඩ කරන්න මහන්සි වෙලා වැඩ කරන්න මහන්සි දැනෙන්නේ නැහැ ඇයි පිට් එකේනේ කරන්නේ පිට් එකේ කරනකොට මහන්සි දැනෙන්නේ නැහැ අපේ දරුවෝ වැඩ හරිද ටාගට් තියාගන්න පොඩි කාලේ ඉඳන් මම ඉංග්‍රීසි කොහොම හරිගෙන ගන්නවම තමයි ෆිට් එකේ වැඩේ අල්ල ගන්නවම තමයි කොහොම හරි අල්ල ගන්නවම තමයි අන්න එහෙම ඉන්නකොට තත්තක් ගාලා වැඩ කරන්න පුළුවන් ඔයාලට
හරි මට පේනවනේ ඉමාෂ වැඩ ආ තාරුජ කරලි ඉවරයිද ආ තාරුජ වෙන කැමරාවට අල්ලතුකො ආ රිෂ්මික නියමයි චමිද පුතා වැඩ දහම්ස වැඩ ආ මෙන්න වැඩ කො අපේ නවිදු නැද්දද නවිදු එදා හිටියා නවිදු ආ මෙන්න නවිදු නවිදු ඉන්නවා නවිදු ඒ කියන්නේ නවිදු වැඩ ඉන්නක වැඩ කො ඉඳුවර ඉන්නවද ජෙනිත අපේ ඉන්නවද ආ සනුලි හිටියනේ ඉදා අද නෑනේ අනුලි ආ ඉන්නනේ මේ ඉන්නේ අනුලි වැඩ ජෙනිත වැඩ මඩ වචන ටික බලා ගන්න බැරි වුණා ආයි වචන ටික දාන්නකෝ ආ වචන ටික දාලා තියෙන පොඩ්ඩයි ඉන්න මෙතන සර් චන්දුසිනි ආ වචන ටික මෙන්න තියෙන පුතේ මේ දාලා තියෙන පේනවද ටවුන් නගරය ෆයර්මන් රූලර් ආ ඒ වගේ වෙන වෙනම තියෙන ඕකේ ඕකේ පල්ලෙහාට ලියාගෙන යන්න තීරු වලට බෙදන්න ඕන තීරු වලට බෙදන්න ඕන ආ පර්සන් පුද්ගලයා උඩින නියමයි නියමයි මට පේනවා වැඩ කරලා ඉන්නේ කවුද හොඳයි 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 තනු ෆිනිෂ් ආ නියමයි කෝ බලන්න කෝ බලන්න කෝ බලන්න කෝ බලන්න නියමයි නියමයි කෝ බලන්න අනිත් අයත් කෝ බලන්න සෑ නියමයි ෆිනිෂ් උනේ මෙඩිගලිය යයි වෙලාවක් තමයි හරියට බලන්න කලබල නැතුව දාන්න එහෙනම් හරියට බලලා දාන්න එහෙනම් බලලා දාන්න සෑ හිමාෂ ෆිනිෂ් ටීචර් සෑ හිමාෂ ෆිනිෂ් මේ හිමාෂ ෆිනිෂ් කියන්නේ ටවුන් නගරේ ප්ලේස් එක පයම ගිනි නිවන්න ගිනි නිවන බටය එහා පුද්ගලයේ ආ මේ කරලා ඉවරයිලු කො බලන්න අල්ලන්න පුතේ කැමරාවට අල්ලන්න මට බලන්න ඕනේ ඔය ඔස්තන ෆිනිෂ් නියමයි ඕකේ නියමයි මෙතුක නියමයි 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 කො බලන්න හිමාෂ ෆිනිෂ් ආ හිමාෂ ෆිනිෂ් ලු කො බලන්න ආ නියමයි නියමයි හිමාෂ ස්ට්‍රීට් කියන්නේ මොකද්ද ස්ට්‍රීට් පුතේ පාර 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 වීදියක් ස්ථානයක් අපි ගමන් යන ස්ථානය පාරේ යන්නේ පාර වීදිය ඉතර ප්ලේස් එක ඔසඳ ෆිනිෂ් ඔසඳ ෆිනිෂ් කො බලන්න ආන්න පොත්තේ නියමයි අල්ලලා තියෙන කැමරා නියමයි ෆිනිෂ් ආ කො බලන්න කො බලන්න කො බලන්න කො බලන්න ආ ඔසඳ ඕකේ ඔසඳ නියමයි ඔන්නක ෆිනිෂ් බිගුනි වැඩ තේබි ආ නියමයි අල්ලන්න කැමරාව අල්ලන්න පුතා කැමරාව මෙන්න වැඩි ආ නියමයි තරුජ නියමයිනේ මෙන්න පුතා වැඩ අපේ දරුවෝ වැඩ නියමයි නියමයි ආ උමාෂ වැඩ රනුජ වැඩද ආ ඔමික ෆිනිෂ් ඉන්දුවරත් වැඩ ඔමික ෆිනිෂ් කො බලන්න කො බලන්න ඔමික ෆිනිෂ් කො බලන්න ආ ඕකේ හරියා අදස් ඕකේ ඩිඩ් යු ෆිනිෂ් ඉට් හරියා ඕකේ if you don't know any meaning you can ask to me ask with me okay අනිවාර්යෙන් අහන්න right කිසිම දෙයක් දන්නේ නැති වචන තියෙනවා you can ask from me මගෙන් අහන්න i will tell you the meaning ඕනම meaning එකක් කියන්න හරිද fireman ලියාගත්තද street දරුවෙක් ඇහුවා මාවත වීදිය street right there are some nouns we have to put the nouns into the correct column නිවැරදි තීරුවට dot dot ගාලා දාන්න තියෙනවා සර් ඕකේ හරි නේද ගොඩක් අය කල් ඉවරයි සර් මම රනුජ ආයන් ෆිනිෂ් අන්න රනුජ පුතා රනුජ පුතා වැඩ කරලා ෆිනිෂ් කෝ බලන්න කෝ බලන්න උන පුතේ කෝ බලන්න කෝ බලන්න අනුජ පුතා වැඩ කරලා හා මෙන්න පුතේ වැඩ ආ වැඩ කවුද මේ සයිදුර ෆිනිෂ් සයිදුර පුතා ෆිනිෂ් තු නියමයිනේ වැඩ මාෂ වැඩ නියමයි දිනාර තුලයි 3 2 2 ඔව් හරි යමුද හරි ඊළඟ එකට යමු නේද තව තියෙන වැඩ ටිකක් මේ ටියුට් එවන හොඳේ එව්වට පස්සේ වාලා කරපු නැතිය ඉතුරු ඒවා දාගන්න හරි ගොඩක් අය කරලා තියෙන හරි මම යනවා ඊළඟ එකට කොහෙද යන්නේ ගෙදරද නෑ ගෙදර නෙවෙයි විශ්වදනේ ගෙදර තමයි ඇත්තේ
අපි යනවා ඊළඟකට කොහමද යමු යමු අපි පයින් යමු පුතේ ඊළඟකට යන්නේ කොහොමද පයින් යන දෙයක් නැහැ මෙන්න වැඩි මම දාන්න හරි එතන මේක ගොඩක් අය කරලා තියෙන කරපු නැති අය එතන තියාගන්න අපි ටියුට් එවන ගෲප් එකට ගෲප් එක ටියුට් සේවුවට පස්සේ වෙනම දාගන්න ඕන හරියට හරි පෙරටම යමු අපි ආ තව වැඩක් තියෙනවා දරුව මං කියන්නම් කරන විදිය ඔන්න පුතේ කරන විදිය මොකද්ද දැන් කරන විදිය මේ බලන්න මේ ඒ මේ නාමපද ටිකක් දීලා තියෙනවා දැන් අපිට දීලා තියෙනවා හා හා දීලා තියෙනවා දැන් මොකද්ද කරන්න ඕනි දැන් මොකද්ද කරන්න ආ මෙහෙමයි පුතේ කියන්නේ මෙහෙමයි පුතේ කියන්නේ ඔළුවට දා ගමුද අහා ඔළුවට දා ගමුද බලන්න පුතේ නවුස්නේ නාමපද දීලා අපිට කියනවා මේ නාමපද තෝරන්නලු ඒ කියන්නේ ආ මේ නීන නාමපදේ පින්තූරයක් දීලා තිනෝ ඒක පර්සන් කෙනෙක්ද ඇනිමල්ද තින්ද ප්ලේස්ද මොකද්ද කියලා තෝරගන්න තී තෝරමුද රයිට් ඔන්න බලන්න කරන්න විත් කලින් බලන්න රයිට් රයිට් ෆස්ට් ඔෆ් ඕල් යූ හැව් ටු ඩෙන්ටිෆයි රයිට් බට් ටු ප්‍රැක්ටිස් මොකද්ද ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ කියලා හොඳට ඔළුවර දාගන්න පුතේ නවුන් නේ හරි නාමපද දැන් අපිට කියනවා මේ නාමපද හරියට තෝරන්න Look at the picture and tick කරන්න මේ tick එකක් දාන්නලු ආ tick the correct now නිවැරදි නාමපද කොටස මොකද්ද කියලා තෝරගන්න ඕනි අනේ වැඩ හා හා මෙන්න වැඩ right okay right okay හරි මට කියන්න දරුවෝ කරන්න කලින් පළවෙනි එකේ ඉන්නෝ battle එක battle පැටියෙක් එයා sheep ආ මොකද්ද මේක? තින් දෙයක්ද සතෙක්ද? ටක් ගාලා කියන්නේ මේ පළවෙනි පින්තූරේ මේක. ඇනිමල්. ආ කියන්න 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 කියන්න. ඇනිමල්. 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 නියමයි නියමයි. දෙවෙනි එකේ තියෙන්නේ පාක් එකක්. උද්‍යානයක්. ආ ප්ලේස් ද තින්ද? ස්ථානයක්. මොකද්ද? යනතන ස්ථානය අපි යනවා පයින් බස් එකේ පයින් හරි කොහම හරි යනවා කොහොමද මොන කරමු ප්ලේස් ප්ලේස් පුතේ ප්ලේස් ආ මේක කියන්න දරුවා මේක කියන්න ආ මෙන්න ටීවී එකක් තියෙනවා මේ ටීවී එකට මොකක්ද දෙයක්ද පුද්ගලෙක් තින්ද පර්සන් දෙයක් දෙයක් මොකද්ද තින් ගව්වයක් තින් ගව්වයක් මෙන්න පුතේ බෙයා කෙනෙක් ඉන්න වලහික් ඉන්න. එයා දෙයක්ද ඇනිමල්ද? ඒ ඇනිමල්. 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 දැන් වැඩේ කරන්නට ඕනේ වැඩේ කරන්නට ඕනේ. මොකද්ද පුතේ? ගන්න පුතේ කටු වැඩ පොත. ගන්න පුතේ කටු වැඩ පොත. කටු වැඩ පොත කටු වැඩ පොත. රයි. හරි ලේසි. ඔයා කරන්න ඕන. ටක් ගාලා මේ පොඩියට පොඩි පින්තූරයක් ඇඳ ගන්න. හරිද? ටීවී එකක් ඇඳ ගන්න මේ බෙයා කෙනෙක් අඳින්න පොඩියට අඳින්න ඇඳලා ඉස්සරහින් දාන්න හරි වචනේ මොකද්ද තින්ද ඇනිමල්ද මේ මෙයා ඇඳලා මෙයාට එන්න ඕන ඔන්න මෙයා ඇඳා මේ වගේ ඇඳා අයියෝ මොනවාද ඔන්න ඇඳා ඇඳලා මොකද්ද කරන්නේ එයා ඉස්සරහින් ලියන්න ඕන මොකද්ද තින් කියලාද ඇනිමල් කියලාද දෙකම ඕනේ ඉස්සරහින් ලියන්න හරි වචනේ ඒ ඇති ආ කටු වැඩ පොතේ එහෙම කරන්න ටියුට් එවුවම මේව මාක් කරගව ප්‍රින්ට් අවුට් අරගෙන මෙයා ඇඳා ඉස්සරහින් ලියු ඇනිමල් මේ පාක් එක පොඩියට අනේ ටික් ටික් ගාලා ගස් දෙකක් ඇඳලා කුටුවක් ඇඳලා මෙහෙම ඇඳලා වැඩේ හරි පොඩියට ආ මේක ඇඳලා මොකද්ද ලියන්න ඕනේ ඉස්සරහින් ප්ලේස් කියලා ලියන්න එච්චරයි ආ ටීවී එකක් අඳින්න අයියෝ ටීවී මෙහෙම ඇඳලා මෙහෙම ඇඳලා මෙහෙම ඇඳලා මෙහෙම දැම් වැඩේ ඉවරයි මොකද්ද ඉස්සරහින් ලියන්න ඕනේ ටීවී පර්සන්ද නෑ පුද්ගලෙක් නෙවෙයිනේ තින් කියලා ලියන්න තින් ආ නෑ වැඩේ ඊළඟට බෙයා වලහේ ආ වලේක අනේ අර ටෙඩි බෙයා හැමදාම දන්නෝනේ ඒත් වලස් අර සුරතල් දින හදලා තියි ආ බෙයා වලහ පොඩි රැඳ ටික් ටික් ගාලා ඇඳ කටු වැඩ පොතේනේ අවුලක් නැහැ ඔව් හරියට ලොකුවට ඕන්නේ ඇඳ කවුද තින් ද ඇනිමල්ද බෙයා කියලා ලිව්වා කෙලින් බෙයා නෙවෙයි වලහ ඇඳ මොකද්ද පුතේ ඇනිමල් කියලා ඉස්සරහින් ලිව්වා හරි කරමුද කරමු ගන්න පුතේ කටු වැඩ පොත ඔන්න පුතේ කටු වැඩ පොත හරි ඕකේ තේරුණාද පුතේ කරන විදිය හා හා කරන විදිය අල්ල ගන්න කරන විදිය මෙන්න පුතේ කරන විදිය හරි එකිනෙක දාගමු මට පේනවා දරුව වැඩ කරනවා කොහොමද ආ හොඳයි 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 හොඳයි
ඒ නියමයි මෙන්න වැඩ දරුව වැඩ පොඩියට පින්තූරයෙන් දා ඉස්රායෙල් ලියු animal ද thing ද place ද මොකක් ඔන්න වැඩි Sir, time do I have finished? Ah, near mine. Yeah, minna, adak. Near mine. Sir, atanika pain na, sir. Ape daruwa weda karanawa. Ape daruwa weda karanawa. Right. Nam palaya tika daana da mul tika harine. Right. Hari sir. Na sir. Ah, hari karan. Na poddak daanna meha. Right. පොඩියට පින්තූරයෙන් ද ලියන්න thing the place the person ද කවුද කියලා. ආ තව එකක් සෙට් වුණා මෙන්න. ගර්ල් කෙනෙක් ඉන්නේ ගෑල් ළමෙක්. ආ පොඩියට ගෑල් ළමෙක් අන් දින ලස්සනට. ඇඳලා ඉස්සරහින් ලියන්න ඕනේ. මොකද ලියන්නේ? place කියලා ලියලා හරියන්නේ නැහැ නේ ගෑල් ළමෙක් කියන place යන්නේ. ආ person පුද්ගලෙක් අන්න වැඩි. එහා පැත්තේ දිනන කප් එකක්. කෝප් එකක්. පුද්ගලෙද? කෝප් එක කියන්නේ පුද්ගලෙක් නෙවෙයි දෙයක් ද්‍රව්‍යයක්. thing. ආ And then Emma is the right put. I'm in the bed. Balam. Okay, Matabeno, Meduka bed. He wants a bed, 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 bed. The Hamsa put a go balan. All you know, I need. Near my. Taru de bed. On the Tama bed. Aiken. He marsh a bed, right? Vedakarati put the camera on Karagana, Matabalana Bulang, Vedakaran Nikau, the Nat Nikau, the Selangaran Nikau, the Bolagan Nikau, the Kartum Balan Nikau, the Horakaran Nikau, the Dual Gila Tinikau. අමාරු කැමර කවාල ගිහිල්ලා බෝල ගන්නවා. බෑ බෑ එහෙම බෑ. මේ දරුව වැඩ කරන මට පේනවා. රයි. ඔතෙන්ද වැඩ. සනුලි. මේ සනුලි පුතා වැඩ. මෙන්න වැඩ. වැඩ. සෙනුක ෆිනිෂ්. ඉඳුවර වැඩ. ආ මෙන්න අකිල නේද? අනුවර එළියෙන්. සීතලද කොහොමද? ආයි ඩිසිට් කෝල් දෙය. සෙනුක ෆිනිෂ්. ආ අකිල නුවර එළියෙන් වැඩ. මේ ඉඳුවර පුතා වැඩ. Finish. How the Alan Namakil Alan Kobalan? Ah, say look an ear. Then look on that, Kobalan. Ah, the paddle now they homework gave a Kalan, you are in one of the puttings, but separate on it. Separate on it. I never do at it. Oh, Chanu the need. Ah, red. TV again thing, Drawya. Person name. Being in the battle war. Sheep. So they are thing they are animal. Yet all unknown, Harriet all unknown, right? Harriet all unknown, ready all unknown. Finish. Ah, near my mother, I threw the Anna there. Tanami, Harry, and it's your Tino Tatagala Valamu, a peer. Are they booty? Aravala Haikel, TV King. Ah, done. Okay. Hari Balaha Sate, think the animal there. A balana on a catave, Alagan on a catave, on a booty, a henang men a booty. Right, okay. දැන්සයි වැඩ කරන්න. දිගටම ක්ලාස් දෙන්න. හැමදාම ක්ලාස් දෙන්න. එක දිගට පන්ති එන්න වැඩ කරන්න. හදනවා ඉංග්‍රීසි කොනක ඉඳන්. හරිද? Very simple. ඉංග්‍රීසි නම් very simple. අපි කරමු. මේ කරන්නේ දරුව වැඩ. Thank you.
Finish. Finish. දරුව වැඩ කරලලු හා 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 වැඩ කරලා වැඩ කරලා අල්ලන්න කැමරාවට කෝ බලන්න වැඩ කරලා ඒ අනේ පෙන් ඉන්නේ පුතේ අද මේ වැඩේ අවුලක් නැහැ කොහොම හරි වැඩ ටික කරන ඔයාලත් එක්ක හරි සෝ ෆිනිෂ් සපි අසලෙන් ඉන්නේ ආ ඒකනේ ඒත් පන්ති ඇවිල්ලා නේද ආ එහෙම තමයි මේ හරි අමාරුයි නමුත් අපි පන්තියට ඇවිල්ලා ඉන්නවා එහෙම තමයි දරුවෝ නේද මාත්තාව කොහොම හරි මම තමයි වැඩ කරන දරුවෝ එහෙම තමයි මට ප්‍රශ්නයක් තියෙනවා අන්න පුතේ අහන්න ප්‍රශ්නයක් තියෙනවා what's the problem අහන්න අර ගෑල අහන්න දරුව අහන්න ඕකේ ගැල්ලා යටින් තීන එක ප්ලේස් එකක් නේද මේක ස්කූල් නේ මේ තියෙන්නේ ස්කූල් ස්කූල් හරි ස්කූල් මෙතන දීලා තියෙන්නේ මෙහෙමයි පුතේ සාමාන්‍ය ප්ලේස් එකක් විතරක් ගන්න පුළුවන් දැන් දීලා තියෙන්නේ ඇනිමල්ද කියලා හරි සතෙක්ද නෑ සතෙක් නෙවෙයිනේ ස්කූල් කිව්වා මාකරේ තියන ඇයිද දන්නවද දෙයක් කියන්නේ මේ මුළු පාසලම නෙවෙයි මාකරි පොඩි නේ පාසලේ බිල්ඩින් එකක් විතරයි පෙන්වලා තියෙන්නේ පාසල නන්තව තව තියෙන්න බෑ ගොඩක් මෙන්න මිනිස්සෙක් ඉන්නවා දැන් මේ ඇනිමල් කෙනෙක්ද නෑනේ මේ මිනිස්සෙක් ඉන්නේ ඕන්න වැඩි හරි ඕකේ හරියා පුතා මෙන්න පුතා වැඩේ හටේ අල්ලගන්න වැඩේ අල්ලගන්න ඕන වැඩේ අල්ලගන්න දරුවෝ හැලෝ are you working okay fit එකේද ඉන්නේ වැඩ නෑ ස්කෝල් ඉස් ස්කූල් ස්ථානන්නේ දැන් ඔතනන්නේ සතෙද්ද ද්‍රව්‍යද්ද කියලා. ආ එතකොට පුතේ මෙතෙන්දි සාමාන්‍ය ගැලපෙන්න ඕන මේ මොකක්ද ද්‍රව්‍යයක් තියෙන දෙයක් විදියට මොකද ස්කූල් නම් ස්ථානය නමුත් මේ එක බිල්ඩින් එක ඇනේ තියෙන්නේ එකයි වෙන්නලා තියෙන්නේ. ස්කූල් බිල්ඩින් ගොඩාක් ඇතිනේ. එතකොට ඒක සතෙක් නෙවෙයි ටීම් එක දාන්න පුළුවන් ටීම්. එච්චරයි ස්කූල් එකෙන් පස්සේ ඉවරයි තව තියෙන එකක් අන්තිමක මේක පුද්ගලයෙක් කියන වයසක මිනිස්සේ පර්සන්ද ඇනිමල්ද යා ඇනිමල් කෙනෙක් නෙවෙයිනේ මිනිස්සෙක් මේකනේ පර්සන් හොස්පිටල් නම් අන්න බිල්ඩින් ගොඩාක් පෙන්වලා තියෙනවා ලොකු එකක් 2 3 4 5 ගොඩක් හොස්පිටල් මොකද්ද ප්ලේස් ද පර්සන් ද හොස්පිටල් කිව්වම පුද්ගලයේද ස්ථානයද පුතා හොස්පිටල් කිව්වම ෆිනිෂ් හරි ෆිනිෂ්
ඕකේ කරපු කට්ටිය අල්ලන්න කැමරාවට අල්ලන්න බලන්න ටක් 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 ගාලා බලන්න කවුද ඉන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ වැඩේ අල්ල ගන්න ඕනි වැඩේ අල්ල ගන්න පුතා වැඩේ අල්ල ගන්න ඕන රයිට් ඕකේ රයිට් ඕකේ දෝනිති ෆිනිෂ් අන්න නියමයි ආ මෙන්න ඔනිති පුතා නියමයි අල්ලන්න කැමරාව ආ රයිට් අවුසන් අන්න රයිට් ප්ලේස් ඇඳලා ආ ප්ලේස් ඕකේ නියමයි නියමයි වැඩ කරන්න හොඳේ වැඩ කරන්න අනිත් අය වැඩ කරන්න ආ කවුද ඉන්නේ අල්ලන්න අල්ලන්න හිමාංශ ලක්දිලෝ නියමයි හිමාංශ ඕකේ හිමාජ හිමාජ නියමයි හිමාජ කරලා වැඩ ඉඳුවර වැඩ කරලා මෙන්න ඉඳුවර ඉන්න ෂා දිලේෂ් දිලේෂ් වැඩ චමිදු අයියා කවුද ඉන්නේ චමිදු වැඩ ඉවරයි නේ ආ විෂ්මික බලන්න විෂ්මික පුතා නෑ නෑ කිසි දෙයක් කරන්නේ කො වැඩ අනිත් අය කෝ බලන්න වැඩ කරලා ඉවරද කෝ බලන්න වැඩ 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 මේ සංකේත නගෙන නියමයි හොඳයි කෝ විෂ්ණික ඕකේ ඕකේ උමාෂා ආ ඉවරයි කෝ නේද හිමාංශ මොකද කරන්නේ කැරගෙනවා උල් කරනවා හිමාංශ ආ එක්කවන්නේ ඔකේ ඔකේ නියමයි නියමයි දරුවෝ පිට් එකේම ඉන්න ඕන මෙතුක ෆිනිෂ්ලු නියමයි නියමයි උදේ හරියට කල්පනාවෙන් වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න ඒකනේ ඉන්න හරි ආසාවෙන් වැඩ කරන්න අපේ දරුවෝ වැඩ කරන්නේ ආසාවෙන් ඉංග්‍රීසි ආසම විෂය කරගන්න ඔයාගේ ඉස්කෝලේදී ඔයා කැමැතිම ආසම විෂය ඉංග්‍රීසි කරගන්න අනිවාර්යෙන් මේ මට්ටමට හදන පුතේ හරිද දැන් ඔයාලා ගොඩක් ආස වෙන්න ඕන නේද ගොඩක් දරුවෝ ආසාවෙන් පන්තියට එනවා එහෙම තමයි ඉන්න ඕන එහෙම තමයි ඉන්න ඕන ඕකේ දරුවෝ ආසාවෙන් වැඩ කරනවා මෙන්න අපේ දරුවෝ වැඩ ජෙනිත ෆිනිෂ් අන්න ජෙනිත ෆිනිෂ් ලකෝ බලන්න කෝ බලන්න නවිඳු ෆිනිෂ් ආ කෝ බලන්න කෝ බලන්න අල්ලන්න පුතේ නවිඳු ආ නරයි නවිඳු ආකෝ ජෙනිත කෝ අන්න රයි ජෙනිත මෙතුක ඕකේ අව කවුද ආ සංකේත් කෝ බලන්න එක්ස්කියුස් මී සර් රනුජ රනුජ පුතහන් ආ අල්ලන්න 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 කැමරාවට අල්ලන්න අල්ලන්න කෝ බලන්න රනුජ කෝ බලන්න ඒ දරු අල්ලන්න තා ලං කරන් ආ හොඳයි අනිත් පැත්තේ තියෙද? හරවන්න ආ එහා පැත්තේ තියෙනවා රයිට් කෝ බලන්න. හොඳයි හොඳයි. හරි. ඔවා මෙහෙම පැහැදිලිව වචන පේන්නේ නැහැ හරියට හැම එකම. ඉතින් අනිවාර්යෙන් හෝම්වර්ක් ඕක කරලා සම්පූර්ණ කරලා ෆොටෝ එවන්න ඕන අපේ WhatsApp පොනේ. එහෙම තමයි ඉන්න ඕන. එහෙම තමයි ඉන්න ඕන. රයිට්. හරි. ඔක්කොම වගේ කරලා ඉවරයි නේද? යමුද කොහෙද? කොහෙවත් නෙවෙයි යමුද ඊළඟ එකට බලමුද පුතේ. බලමු හා හා බලමු තේ පිනි ආ නියමයි නියමයි ඕකේ යමු ඊළඟයකට හරිද හරි අඩපාඩු හදාගන්න නැති අයට ටියුට් එකේ වනෝ කොහමද ගෲප් එකට ඊට පස්සේ බලන්න අඩපාඩු තියෙනවා හදාගන්න හරියට දාගමු යමුද කොහේද කොහෙවත් නෙවෙයි මෙන්න පුතේ වැඩක් මේක ඇවිල්ලා හෝම්වර්ක් එකක් මම මේක අර විදියම තමයි ඉඳ ලොකු දෙයක් නෑ හරි සරලයි කරන විදිය අල්ලගන්න මම තීරුම් ටික බෙදන්න. මෙතනත් තියෙන නාම පද ටිකක් නේ. ඔය නාම පද ටික බෙදන්න ඕන. මේක දැන් කරන්න ඕනි නැහැ. හෝම්වර්ක් එකක් ඒ හෝම්වර්ක් එකක්. ආ තීරුම් ටික බලමුද මොනවාද මේ පින්තුව. මේක අර කොටස් හතර බෙදන්න තියෙන. පුද්ගලයන් කවුද ඉන්නේ? මේකේ සත්තු කවුද ඉන්නේ? ද්‍රව්‍යයන් මොනවාද? ස්ථාන මොනවාද? ආ වෙන වෙනම බලමු. රයිට්. මන් තේරුම් කියන්නම් බලන්න මෙන්න මේ තියෙන්නේ ඔන්න පුතේ සත්තු ටිකක් ඉන්නෝ මිනිස්සු ඉන්නෝ විවිධ ස්ථාන තියෙනෝ තෝරලා බලමු අපි තෝරලා බලමු අපි හරි ආ ඩක් ගාලා බලමු මොනවාද ડોක්ටර් ආ කවුද වෛද්‍යවරයා
දන්නවනේ දන්නවනේ ඉන්න ડોක්ටර් වයිද්‍යවරු සිංගර් ගායකයා නැත්තම් ගායිකාව සිංගර් සින්දු කියන්නේ ඊට ගායනා කරන අය බීච් මුහුදු වෙරළ මොකද්ද පුතේ බීච් මුහුදු වෙරළ මුහුදු වෙරළනේ ටේබල් මේසයනේ දරුවා ටේබල් මේසයනේ බෝල් B A double L ball B A double L ball මොකද්ද දරුවා බෝල් මොකද්ද පොලේ පන්දුව පොලේ පන්දුව මංගි මේ ඉන්නේ මංගි කවුද පුතේ වඳුරනේ වඳුරා මෙන්න පුතේ කැට් ඉන්නවා මෙන්න පුතේ කැට් ඉන්නවා කවුද පූසා පූසා අපි දන්නවා පූසා කැට් 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 පූසා මෙන්න පුතේ එයාපෝට් මොකද්ද ගුවන්තොටුපළ එයාපෝට් ස්ථානයක් නේද ඔව් ස්ථානයක් නේද රයිට් පුතේ මෙන්න පුතේ තව තියෙන බලු මේ මොනවාද මේ තව තියෙනවා රයිට් මෙන්න පුතේ තව තියෙනවා බුක්ස් ඔය දන්නවනේ කියන්න බලන්න බුක්ස් කියන්නේ මොනවද පොත් බුක්ස් අපි දන්නවනේ බුක්ස් කියන්නේ පොත්නේ දේවල් ගව්යන්නේ ෆාම් එක ස්ථානය ගොවි පළ මොකද්ද ගොවි පළ ෆාම ඉන්නේ ඒකේ ගොවිපල ඒ මෙන්න පුතේ හෝස් ඒක උදි අශ්වය animal අශ්වය මෙන්න පුතේ ඉන්නවා ටීචර් ටීචර් ඉන්නවා පුද්ගලෙ හරිනේ ඕකේ හෝම්වර්ක් එක මේ ටියුට් එක එවනවා මේක දැන් කරන්න ඕනේ මේක අර වගේ මොනවාද මේ කොටස් අතරට මේ වචන ටික දාගෙන යන්න ඉගෙන හරිම සරලයි මුලින් ડોක්ටර් හිටියනේ දැන් කරන්න එපා හෝම්වර්ක් ડોක්ටර් පර්සන් එන මෙතෙන්ට ලියන්න ඕන ડોක්ටර් කියලා දන්නෝනේ අන්න වැඩි සර් ඔව් පුතේ රූප අඳින්නේ ඕනේ අඳින්න එපා මුකුත් දැන් කරන්න ඕනේ ටියුට් එක ගත්තම ටියුට් එක ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් නැත්නම් පස්සේ උඩේ රූප ඇඳලා මේ ටික වෙනම හදන්න ඒක හෝම්වර්ක් එක හරිද මේ හැම වචනයක්ම අර තීරු වලට බෙදලා ගන්න හෝම්වර්ක් හරිද දැන් කරන්න ඕනේ යමු පෙරටම එක හෝම්වර්ක් ඉස්සර පණක් ගන්න ඉන්න ඔන්න පුතේ මෙන්න පුතේ බලමු අපි කතාව මෙන්න පුතේ කතාව රයිට් ඕකේ යමු ඊළඟ එකට අයි මේක හෝම්වර්ක් එක මේක දැන් කරන්න අවශ්‍ය නැත දැන් කරන්න ඕනේ නැහැ හරි රයිට් ඕකේ කොහෙද යන්නේ දරුවා ඊළඟ එකට යන්නේ බලමුද දරුවා බලමුනේ ආහා රයිට් ඕකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා නාමපද හරි සරලයි මේකත් ඇවිල්ලා හෝම්වර්ක් කරන විදිය කියන්නම් අල්ලගන්න ඕනේ රයිට් පුතා මෙන්න පුතා නවුස් there are some nouns we have to sort the nouns into the columns මේ කොලම් වලට මේ නවුස් එක තෝරලා දාන්න හරි කොටස් තුනක් තියෙනනේ එක පැත්තක් person පුද්ගලයින් අනිත් එකේ place ස්ථාන අනිත් එකේ තින් ද්‍රව්‍යයන් ඉතින් මාර වැඩේ නෑ මාර වැඩක් නෑ very simple කොහොමද වචන ටික අල්ලා ගත්තා මේකට දාන්න තියෙන්නේ හරි මේක දැන් කරන්න ඕන නෑ දැන් කරන්න අවශ්‍යම නැහැ. හරි තේරුම් ටික බලන්න බෑ දාන්න කලින් ආදරුවා මට කියන්න තේරුම් ටක් ගාලා. දන්න අය කියන්න දන්න නැති අය ලියා ගන්න. දන්න නැති අය කටුවට පුතේ ලියා ගන්න. මෙන්න පුතේ ගර්ල්. ගර්ල් කියන්නේ මොන ළමයද? ගැහැණු ළමයා ගර්ල්. ගැහැණු ළමයා. Dad. Father තාත්තා. තාත්තා කියන කෙනා කාද කියන එක මොල් එම්ඒ ඩබල් මොල් කියන කර්මාන්ත ශාලාව නැත්තම් සාප්පු සංකීර්ණය shopping mall කියලා කියන්නේ අපි shopping ලොකු ආරණේ ලොකු සාප්පු සංකීර්ණ ලොකු building එක shopping තානියා බුක් පොත දරුව බුක් පොත ද්‍රව්‍යයක් පොත ඒ දරුව බුක් පොත
ෂූ කියන්නේ අපි ස්කෝලේ දාන්න යනවා ෂූ කකුලේ දාන්නේ ෂූ මොන කකුලේ සපත්තුව සපත්තුව ෂූ කියන්නේ සපත්තුව අතේ නෙවෙයි කකුලේ දාන්නේ හොඳේ ඒ දාන්නේ නැහැ සපත්තුව අන්න දරු මාර වැඩි මාර වැඩි ෂූ සපත්තු මද දන්නවා අම්මා පුද්ගලෙක් පර්සන් අම්මා ස්ටෝ කියන්නේ වෙළඳපළ වෙළඳපළ නැත්නම් කබඩාව කඩ වීදිය කඩය කියන දාස ස්ටෝ එක මොකද කඩයක් කබඩාව ස්කූල් පාසල එයි දරුව ස්කූල් පාසල දැන් ඩොග් බල්ලා බල්ලා ඇනිමල් දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්න දැන් ඩොග් වලට මෙතන ඇනිමල් කියලා එකක් නැහැ මාර වැඩි කො ඇනිමල් කියලා තීරුවක් නැහැනේ තියෙන්නේ මොනවද ලෙසන් ප්ලේස් ටික ඒතර පර්සන් නේ අනිවාර්යෙන් ඩොග් යන්නත් ඕන මෙතෙන් දෙයි හොඳයි පර්සන් සහ ඩොග් නේ ඇනිමල් දෙකම එකට දාලා තියෙනවා දෙකට බෙදන්න පුළුවන් එකම එකට උද්ගලින් සහ සතුන් ඔක්කොම මේ තීරුවට දාන්න ජයා පුටුව පුතේ ජයා පුටුව ජයා පුටුව ඕක දන්නවද කවුද පුතේ පිරිමි ළමයා පිරිමි ළමයා පිරිමි ළමයා පිරිමි ළමයා හා 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 පිරිමි ළමයා රයිට් හරි ඔක දන්නවනේ ගන්න විදිය මේක එව්වට පස්සේ කරන්න හරි ලේසි තෝරලා කොටස් වල දාමු යමු ඊළඟට කොහේද මෙන්න පුටි වැඩක් මේක දැන් කරන්න ඕන එහෙම ඔව් කොහොමද කරන්නේ නාම පද තෝර ගන්නලු මෙතනින් මාර වැඩක් ඒ වැඩක් නෑ වෙරි සිම්පල් මේ මොකද්ද මේ කියන්නේ බලන්න පුතේ මේ මොකද්ද මේ කියන්නේ රයිට් ඕකේ අලුත් දරුවෝ ඉන්නවනේ විශේෂයෙන් තාම ඔයාලා අපේ WhatsApp නේද group වල සම්බන්ධ වෙලා නැත්නම් නැත්නම් ඔයාගේ යාළුවෝ හරි කවුරු හරි තා අලුතින් සම්බන්ධ වෙලා ඉන්න තාම group WhatsApp අපේ kids එකේ group එකේ WhatsApp එකට සම්බන්ධ වෙලා නැත්නම් එක්මණිම වාගේ පුතේ නේම් නමයි මොනවාද පන්ති ඉස්කෝලේ කිය තුන වසරද හතරද පහද කීයද කියලා නේම් එකයි ග්‍රේඩ් එකයි දාන්න WhatsApp දාන්න මෙන්න මේ නම්බරේට නම්බරේ ලියාගෙන දාන්න නැති අය දැන්ට අලුත් ළමයි දාන්න නැති අය ලියාගෙන අපේ නම්බර් එක මේකට තමයි දාන්න ඕන විස්තර හරි අලුත් ළමයෙක් නම් සම්බන්ධ වෙලා නැත්නම් තාම group එකට join වෙන්න පුළුවන් මෙන්න මේ නම්බරේට message එකක් දා නේම් name address address නම් නැතක් කමන්නේ පොඩි ළමයිගේ මේ ප්‍රශ්නයක් නෑ ඉඳ name and grade එක දාන්න කියවසලෙද නම්බරේ ලියා ගන්න පුතේ fit එකේ මෙන්න පුතේ නම්බර් එක මේක තමයි නම්බර් එක 0.71 not 71 640යි ඒ ඉදරුව 640යි එහෙම යෝ 640 41 96 මේ දරුවෝ මේ බලන්නකෝ දැන් අපිට මාර වැඩක් නෑනේ මේ කියන්නේ ඒකනේ what is a noun මොකද්ද මේ noun එකක් කියලා කියන්නේ ආ නාම පදයක් යනු මොකද්ද අදහසක් ගන්න අපිට කියනවා choose a noun from the box මේ box එකෙන් choose කියන්නේ තෝරගන්නලු noun එකක් තෝරගන්නලු කොහෙන්ද box එකෙන් කො box එක මේ තියෙන්නේ to complete each sentence ආ මේ හැම වාක්‍යයකම ගැළපෙන නාම පදේ මෙතනින් තෝරගන්නලු ඒ තෝරගන්න නම් අපි තේරුම දැනගන්න එපැයි මාර වැඩක් නේ නැත්තම් නේද ආ බලමුද
දරුවෝ මම තේරුම් කියලා දෙන්නම් දන්නේ නැති අය මාක් කරගෙන ලියා ගන්න එහෙනම් දන්න අය කියන්න දන්න අය කියන්න right ගුණණන් ගොඩක්ම අමාරුයි ඇත්තටම මේ නැහෙන් වගේ කතා කරන්නේ දැන් කමක් නෑ පුතේ මං වැඩේ අත්තරින්නේ නෑ ඔයාලත් එක්ක ලස්සන පිට එකේ වැඩ කරනවා කොහොමද මම තමයි කැප වෙන්න ඕනේ ඔයාලත් දරුවෙක් වුණා අසනීපෙන් ඉන්නේ නමුත් පන්ති ආවයි කියලා නේද ගොඩාක් සතුටුයි අසනීපෙන් හිටියනම් පන්ති එන්නේ නැහැ නේ ගොඩක් වෙලා හැබව ආවිත් තියෙන පුතේ ඒක තමයි වෙන්න ඕනේ කැපවීම ආසාව උනන්දුව නේද අසනීපට වඩා ක්ලාස් එක වැදගත් වෙලා දෙනවා ගොඩාක් සතුටින් වැඩ කරන්නේ දරුවෝ අනිත් අයත් එහෙම ඉතින් අනිත් අය මේ අද හැමෝම ඇවිත් තියෙන්නේ ඔයාලා හැමෝම ෆිට් එකේ ඔයාගේ පුතේ ඉස්කෝලේ ආසම විෂය ඉංග්‍රීසි විෂය අනිවාර්යෙන් ඒක හදනවා හරි ඔයා දැන් දැන් ගොඩක් ආස ඇති ඉංග්‍රීසි විෂය ඉංග්‍රීසි තමයි ඔයා ආසම කැමතිම විෂය ඔව් ඔළුවට දාගන්න හරි ලේසි හරි ලේසි හරි ලේසි හරි ලේසි හරිද රයිට් පුතා අද මම වැඩේ කියන්නම් රයිට් වැඩි වැඩේ අල්ල ගන්න ඕන වැඩි බලන්න පුතේ වචන ටික තියෙනවා වචන ටික තියෙනවා මොකද්ද කරන්න ඕනි ආ දාන්න ඕන හරිද තේරුම් ටික අල්ල ගන්න ඕන ෂර්ට් කියන්නේ මේ තියෙන්නේ ෂර්ට් මොනවද කමීසය ෂර්ට් එක නේද ෂර්ට් බොක්ස් බොක්ස් කියන්නේ මොකද්ද පෙට්ටිය නේද පෙට්ටිය මොකද බොක්ස් එක ඔය පෙන්සිල් බොක්ස් එහෙම තියෙන පෙට්ටිය පැන්සල් පෙට්ටිය පුතේ මේ මොකද්ද මේ කවුද මේ ඉන්නේ සිස්ටර් කවුද සිස්ටර් කියන්නේ සහෝ දෙරිය සහෝදරිය සහෝද ය සිස්ටර් පුතේ පොට් කියලා කියන පොට් කියන්නේ කලය පොට් එකක් රයිට් දැන් ක්ලේ පොට් කියන්නේ මැටි වලින් හදපු ක්ලේ පොට් එකක් කලය රයිට් මුට්ටිය කලය පොට් එකක් රයිට් මුට්ටිය කියන කලය කියන මෙන්න පුතේ බෝයි අපි දන්නවා බෝයි කවුද පිරිමි ළමයා පිරිමි ළම රයිට් පුතේ මෙන්න පුතේ ඩෝල් ආ ඩෝල් කවුද බෝනික්කා බෝනික්කා ඩෝල් තමයි බෝනික්කා මෙන්න පුතේ බෝනික්කා රයිට් දැන් ඉතින් ඔය වචන ටික හරි තැන් වලට දාලා කරන්න ඕන මේක දැන් කරන්න ඕන එක දැන් කරන්න ඕන ආ කටුවැඩ පොත ගන්න කොහොමද කරන්නේ බලමු I have මට තියෙනවා have කියන්නේ තියෙනවා අයිතියක් මයි ගාව තියෙනවා a blue නිල් පාට මොකක්ද සහෝදරියක්ද නෑනි බෝයිද නෑ ඩෝල්ද නෑ මොකක්ද ගැලපෙන්නේ බලන්න ගැලපෙන එක ගන්න ඕන ෂර්ට් හරි ලේසි නිල් පාට දැන් මේ මං ඉඳන් ඉන්නේ අන්න නිල් පාටයි නිල් පාටයි නිල් පාටයි නිල් පාටයි රයිට් ෂර්ට් ෂර් ඔබට අහන්න මෙන්න දරුවේ අහන්න කරන්න ඕනේ විදිය ආයමත් කියන්න පුළුවන් වැඩ හරි කට වැඩ පොතේ ඔයා කරන්න ඕන මේ වාක්‍ය ටික ලියාගෙන මේ හිස් තැන පුරවන්න ඕන කොතනින් බලාගෙන මෙතනින් බලා ඉතර ඔයා අංක එක කියලා ලිව්වා අංක එක කියලා ඔයා ලියන්න ඕන මෙහෙම අංක එක ඔයා ලියනවා I have a හිස් තැනට මෙතනින් උත්තරේ අරන් ලියනවා ආ I have a shirt කියලා සම්පූර්ණ වාක්‍ය ලියන ආ මොන පාටකද කියන්නේ blue ආ blue shirt ආ ඒතර ඔයා සම්පූර්ණ අංක එක කියලා වාක්‍ය ලියන්නේ කොහොමද පොතේ කටුවෙද පොතේ I have a blue shirt මෙතනින් shirt කියන කල්ලගත් අංක දෙක කියලා දාලා වාක්‍ය සම්පූර්ණයෙන් ලියන ආ මොකක්ද I love my මම මගේ කාටද ගොඩක් ආදරෙයිලු කවුද කවුද ඉන් සිස්ටර් දීලා තියෙනවා සහෝදරිය නේද මගේ සහෝදරියට මම ගොඩක් ආදරේ නං I love my කවුද පුතේ සිස්ටර් කියලා සම්පූර්ණයෙන් ලියනවා අපි ලියනවා අන්න වැඩි ඊට පස්සේ මෙන්න කියනවා I am මම කවුද I am කවුද බෝයිද ගර්ල්ද තියෙන්නේ ඕ බෝයිලු ආ දරෝ ආලියන්න ඕන I am a boy හරි දැන් මාර වැඩි ගෑල් ළමයි මොකද මම කමක් නැහැ තීන එක දාන්න දැන් ගෑල් ළමෙක් නැයි ඉතින් ගර්ල් තියෙන්න ඕන right තියෙන්නේ boy නේ අවුලක් නැහැ මේක පුරවලා දාමු boy පිරිමි ළමයි I am a boy ගෑල් ළමෙක් නම් එයා ලියන්නේ සාමාන්‍යයෙන් I am a girl ඔකද එකක් මතක තියා girl හරි මෙතන තියෙන්නේ මේකෙන් තෝරාගත්ත boy හරි මේකේ the
is in the මේක තියෙනවල මොකක් ඇතුලෙන් හරි ලේසි sir ඔබ තේ අහන්න I am Vinny sir වෙන්න වැඩක් ඒ මාර වැඩේ නියමයිනි නම කියන්න නම කියන්න පුතා ඔයාගේ නම කියන්න ඒ නමද Vinny ආ නියමයි 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 ඒ ඉන්න දෙගෙන කවුද මේ බොනික්ක ඉන්නවලු මොහක දාලා දින්නේ යා පෙට්ටිය ගෙනකෝ the doll කියලා ගත්තා is in the box කරන්නේ කරන්නේ මොනිටයක් සම්පූර්ණ කියනෝ the is hot hot කියන උණුසුම් රත් වෙලා එන මේ කලයේ ගොඩාක් රස්නේ උණු වතුර දාලා දින්න වාක්‍ය ටික ලියන්න යන්න වාක්‍ය ටික ලියන්න ස්ටෑන්ඩ් අප් කොටස දාලා ලියන්න යන්න ලියන්න යන්න මම බලන්න දැන් අපි ඉතින් ෆිනිෂ්. ඊ මෙන්න වැඩක්. කෝ බලන්න. ආ. මෙලඩන්, මෙලඩන්, මෙලඩන් සුපර් සුපර්. උපරි තමයි පුතේ. තමයි. අපේ දරුවෝ වැඩ. ආ නවින්දු ඉවරයි නේද? නියමයි. දහම්ස වැඩ. මෙන්න හිමාෂ වැඩ. ජෙනිත ලියනවා, ජෙනිත ලියනවා. ඔකේ. වනුජ වැඩ. ඉඳුවර මොකද්ද? ලියලි ඉවරයි. ආ ඉවරයි. වැඩ කරලා මේ දරුව වැඩ කරලා නියමයිනේ පුතේ නියමයි. ඒ මෙන්න දරුවෝ වැඩ. කොහමද ඉන්නේ? ඒ දරුවෝ වැඩ කරන්නේ කොහමද? පිට එකේම ඉන්න ඕන පිට එකේම ඉන්න ඕන රයිට්. එහෙම තමයි ඉන්න ඕන. ගැම්මට වැඩ කරන්න. ආසාවෙන් වැඩ කරන්න පුතේ උනන්දු වෙන්න. රෙඩි ඉන්නේ මොකක්ද? අද මල්ස නැද්ද මල්ස ඉදා හිටිය මල්ස පේන්නේ තාම විත් නැද්ද කොහොමද හරි ඉන්නෝ නේද ආ මෙන්න වැඩ මෙතුග ඔකේ තාරුජේ නියමයි චමිදු මොකද්ද කරන්නේ චමිදු ලියනවා ආ චමිදු ලියන්න පුතේ ඔසඳ නියමයි ලියලා තියෙනවා පිස්ම තමයි හිමාස පිනිෂ් හිමාස ඔසඳ පිනිෂ් ආ නියමයි හිමාස සර් ඔසඳ ෆිනිෂ් කෝ බලන්න අන්න ඔසඳ නියමයි නියමයි මාල්ෂ ෆිනිෂ් මාෂ ෆිනිෂ් ආෂා ඕකේ කෝ බලන්න සර් මික ෆිනිෂ් එන්න බිඟුනි වැඩ ඒකනේ දරුව වැඩ විසාරිත් වැඩ රනුජ මොකෝ රනුජ ලියනවා රනුජ ලියනවා අකිල මොකෝ තත්තේ නුවරෙලිය අකිල රනුජ නියමයි කව බලන්න අල්ලන්න කැමරාවට අල්ලගන්න කෝ බලන්න රනුජ ඉවරයි නියමයි නියමයි සංකේත් අල්ලන්න කැමරාවට අල්ල සංකේත් නේ සඳලු අයු රංග කියලා නම තියෙන හොඳයි පුතේ නියමයි යෙත්මි වැඩ තාරුජ වැඩ හොඳයි පුතේ නියමයි පුතේ පිට්ටේ කියලා සර් නිදල ෆිනිෂ් පිට්ටේ ෆිනිෂ් සර් නිදල ෆිනිෂ්
ඒකනේ ඉතින් එතුල පිනිස් කියන්නේ කෝ බලන්න කෝ බලන්න තිසරි පිනිස් ලු නියමයිනේ කෝ බලන්න ඔකේ නියමයි පුතේ හරි ගොඩක් අය වැඩ කරලා තිනු දාලා තිනු අනිවාර්යෙන් ආසාවෙන් වැඩ කරන්න උනන්දුවෙන් වැඩ කරන්න නේද මේ කෝස් එක අනිවාර්යෙන් ලස්සනට වැටි කරන් යනවා ඉතින් ඔයාලා පොරොන්දු වුණා වගේ අත්වසන්න ඕනේ එතනින් එහා පේමන්ට් ඩීටේල්ස් එවන්නම් හරිද කැමති නම් මේ ගෙදර කට්ටියට කියන්න අනිවාර්යෙන් පේමන්ට් කරලා එන්න පුළුවන් අවුලක් නැහැ හරි නොමිලි එක සම්පූර්ණයෙන් අද දවසට ඉතින් එතනින් එහා ඔයාලා කැමති ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් දිගටම අනිවාර්යෙන් ක්ලාස් එන්න ආසාවෙන් වැඩ කරන්න මම ඒ විස්තර නේද ඔයාලා අමලා බලලා විස්තර දාවි පේමන්ට් ඩීටේල්ස් එවන්නම් අනිවාර්යෙන් උදා ගෙවන්නේ කොහමද පාඨමාලාවට සල්ලි ගෙවන්නේ කොහමද ඒ විස්තර එවන්න. එතකොට වාට පුළුවන් ඔය ආසනන් දිගට වැඩ කරන්න කැමති නම් පුතේ දිගටම වැඩ කරගෙන ලස්සන ගමනක් යන්න. හරිද? මොල් මම පොරොන්දුනා වගේ අද දවසත් ඔයාලම නොබිල්ල තමයි ඇවිත් තියෙන්නේ කිසි අවුලක් නැහැ. එතනින් එහා ආස කට්ටිය හැමෝම එන්න අනිවාර්යෙන් ක්ලාස් එක මුලින් ඉඳන්ම ලස්සන්ට වැඩේ අල්ල ගන්න ඕනි. වැඩේ අල්ල ගන්න පුතා. රයිට්? මම විස්තර එවන්න. එහෙම කොහමද කරන්න ඕන? ගාස්තු කොහමද? පන්ති කාඩ් එක ගන්න කොහමද? මේ විස්තර එවන්න ඔක්කොම. රයිට් පුතා. දරුවා යමුද කොහෙද ඊළඟ එකට ආහා බලමුද බලමු රයිට් ඕකේ මෙන්න වැඩක් පූසෙකුත් ඉන්නවා මාර වැඩ හරි මෙතන නාමපද ටිකක් තියෙනවා ඉතින් අපිට මොකෝ කියන්නේ බෑ මේව දාලා මේ වාක්‍ය පුරවන්න ඕන සම්පූර්ණ කරගන්න ඕන එහෙමයි ඔව් එහෙම තමයි මාර වැඩක් නෑ මාර වැඩක් නෑ වෙරි සිම්පල් වෙරි සිම්පල් හරි පුතේ මෙතන නාමපද ටිකක් දීලා තියෙනවා ඒ නාමපද වලින් ගැළපෙන එක තෝරගෙන මේ වාක්‍ය ටික සම්පූර්ණ කරන්න තියෙන හරි ලේසි හරි ලේසි මුලින් බලමු තේරුම් ටික මුලින් බලමු තේරුම් ටික රයිට් දන්න අය කියන්න දන්නේ නැති අය පුතේ කඩු වැඩ පුතේ ලියලා මාක් කරගන්න. හරි. බලමු මුලින් මොනවාද මේ නාමපද වල තේරුම්. හරි. මෙන්න කියනවා දැන් මෙහෙම කියනවා. මොකද්ද පුත්? Select all the nouns. මෙතන nouns තෝරගෙන තමයි වාක්‍ය කොටස සම්පූර්ණ කරන්න ඕනේ. එහෙමයි. ඔව් එහෙම තමයි. එහෙනම් කියන්න පුතේ brother කියන්නේ කාටද? Brother. Brother කියන්නේ බඩගිනි බඩගිනි නෙවෙයි ඒ හංග්‍රි නේ බඩගිනි කියන්නේ බ්‍රද සහෝදරයා සර් නියමයි නේ පුතේ නියමයි ඔය කියන්නේ නියමයි පුතේ රන් කියලා කියන රන් රන් දුවනවා ඒක නාම පදයක් නෙවෙයි ක්‍රියාපදයක් මෙතන අල්ල ගන්නවා නාම පද විතරයි හොඳේ රන් දුවනවා චියා අන නාම පදයක් චියා මොකක්ද පුටුව ගවුල පුටුව පුතේ ෆ්ලවර්ස් කියලා කියන අපි දන්නවා ෆ්ලවර්ස් මොනවාද මල් මොනවද පුතේ මල් සිට කියන්නේ මොකක්ද වර්බ් එක සිට කියන්නේ වාඩි වෙනවා සිට ඩොන්ට් ගෙට් වාඩි වෙනවා ඒක වර්බ් එක ක්‍රියාපදයක් හොඳේ ඒක නේන්න පුතේ ගාඩන් මේක ගොඩක් වෙලාවක ශිෂ්‍ය අතර ඇවිල්ලා තිබ්බ කලිනුත් ගොඩක් අවුරුදු වල ගාඩන් මොකක්ද ගෙවත්ත මොකක්ද ගාඩන් එක ගාඩන් ගෙවත්ත පුතේ පියානෝ මොකක්ද පියානෝ කියන්නේ අර නේ සරිගම පද නිසා ගහන්නේ පියානෝ ග්‍රීන් කියන්නේ මොන පාටද මොන පාටද පුතේ කොළ පාටට ග්‍රීන් කියන්නේ මොන පාටද මොන පාටද ග්‍රීන් කියන්නේ කොළ පාටට නියමයි අනේ කවුද මේ ඉන්නේ සරා ඉන්නේ අපිට මොකෝ සරා කියන්නේ යාගේ නම සරා එතකොට ඒ සරා SARA සරා fast කියන්නේ මොකක්ද වේගවත් වේගෙන් ඒ කාර් එක ගියා වේගෙන් ඒ කෝච්චිය fast train එක බස් එක fast වේගෙන් යනවා වේගෙන්
ඉදිරියේ ලස්සන පාඩමක් තියෙනවා තව ඔයාලට. ඔයාලා දන්නවා ඕනම කෙනෙක්ගේ නමක් ගමක් ලියන්න ලේසි ක්‍රමයක්. අර සොර ඒව සම්බන්ධ කරලා ලොකු සුපිරි පාඩමක් තියෙනවා. හරි දිගටම පන්ති ඉන්න විශේෂයෙන් අර කා මා අ සු නී අ ආ මා අ ඒ එම් මේ මා අ කා කේ ඒ කා සු 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 එස් යු කසු උන් මේ ඒ වගේ අර සොර සහ නේද මේ වවල්සන් කොන්සනන්ට් සම්බන්ධ කරලා පුතේ අපිට ඕනම කෙනෙක්ගේ නමක් රටක නමක් ගමක නමක් ලස්සනට ගලපලා ලියන්න පුළුවන් සුපිරිම පාඩමක් තියෙනවා ඔයාලට අනිවාර්යෙන් කියලා දෙනවා ආසායෙන් වැඩ කරන්න හරිද දැන් ඔයාලට වාගේ නම තනියෙන් ලියාගන්න පුළුවන් නේද ඒ කියන්නේ සොරාකුරු පහට ශබ්ද තියෙනෝනේ දන්නවද දන්නව ඇතිනේ A I O U ඒවල ශබ්ද O U ඒ අකුරවල තියෙන්නේ ආ විශේෂයෙන් ආ ශබ්ද ආ ආ ඈ ඒ ඔන්න ඔය වගේ ශබ්ද තියෙනවා හරි ඒ ශබ්ද ගලපලා අපිට ඕනම නමක් හදාගන්න පුළුවන් ඊ අකුරට එන්නේ ඒ ශබ්දේ ඒ ඊ අකුරෙන් කියන්නේ ඒ ශබ්දේ ඒ නැත්තම් ඒ ඊ ශබ්දයක් තියෙනවා අයි අකුරට තියෙන්නේ ඊ ශබ්දේ ඊ ඊ නැත්තම් ඊ ඒ වගේ තියෙනවා ඒ ඊ අයි ඕ අකුරෙන් සාමාන්‍යයෙන් ඔයන්න ඕ ඕ ඕ ඕ ඕ අකුරයි ඕ අකුරයි නැත්නම් ආ ශබ්දයක් තියෙන සමහරක් විතර. දැන් අනියන් කියද්දි ඕ අකුර. ඔනියන් නෙවෙයි අනියන්. යු අකුරෙන් එන්නේ මොකක්ද? ඌ ශබ්දය. උදාර නේ. කු මා ඌ ඌ ශබ්ද ඌ. ඌ ඌ ශබ්ද නැත්නම් ආ ශබ්දයක් තියෙන සාමාන්‍ය ගොඩක් තැන්වල. දැන් අම්බ්‍රෙල්ලා කියන උම්බ්‍රෙල්ලා නෙවෙයිනේ. යු අකුර උනාට එතන ශබ්දේ ආ අම්බ්‍රෙල්ලා. හරිද? ওই වගේ ඕ අකුරු ටික ගලපලා ඔයාගේ ඕනම නමක් ලියා ගන්න ලස්සන ක්‍රමයක් තියෙනවා ඕනම නමක් ගලපන්න පුළුවන් දැන් බිගුණේ නම් බි බි අයි ගු ජි යු ගු එන් නයි නි අන්න ඒ වගේ හදන්න දැන් අකිල නම් කොහොමද ආ ඒ විතරයි කී නම් කේ මොකද්ද සොරාකුරයි අනිත් අකුරයි ගාත්‍රාක්ෂරයයි සොරාක්ෂරයයි කී කේ අයි ල ල් ඒ එනම් එල් ඒ දහම්ස කොහොමද ලියන්නේ හරි ලේසි ද නේ කොහොමද D නේ DH ගන්නත් පුළුවන් නැත්නම් DA ගන්නත් පුළුවන්. ද DH. ද HH HH. නම් M විතරයි. M විතරයි. දහම්. සා නම් S තව කරත් වෙනවා. සා කරන්න එපා. ස්. මොකක්ද? අන්න ඔය ඔයා කියන ඒවා ගණන් ගන්න එපා. තනිකර බොරු කියන්නේ. රයිට්. ස් වෙන වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ ඔමික. ආ O M I O M I. කොහොමද කියන්නේ? ඔමි. නේ K A K. හරි. ඉන්දු වර නේ. ජෙනිත හරි ලේසි ජ ජ ඊ ජ නි එන් නයි නි ට කියද්දි පි එච් ඒ මේ වගේ තියෙනවා හරි ඉදිරියට මම වෙනම ලස්සන කොටස් ටික දෙන්නම් අනිවාර්යෙන් පුතේ සුපිරි පාඩමක් කරන ඔයාට ඒ පාඩම කරාම ඕනම කෙනෙක් උදානවද ඔවා ඔව් දානවා පුතේ මේ ඔක්කොම දාන ඕනම කෙනෙක්ගේ නමක් ගමක් ලස්සනට ඔයාට තනියෙන් ගලපලා ලියන්න හරිද මම ඒක දෙන්නා වෙනම පාඩමක් තියෙන සුපිරි පාඩම හරිද මම මේ නිකන් කටුවන මැද දාලා පෙන්නන රයිට් Zad, S A Zad, ut Zad क्या नहीं होगा? Zad क्या नहीं? दुखा है, upset लेकिन. दुखा है. Are you sad? यार दुखा है इधर. Are you sad? C A T cat मत आमा, फुटे. C A T cat मत आमा, काउ. पूजा. ठीक है. पूजा. Pizza मुना, pizza क्या ना रहा? खानवाने. ඇටිය වගේ තියෙන දැකලා තියෙන රොටියක් වගේ නේ පීසා ඔය තියෙන පීසා ෆ්‍රෙන්ඩ් යාළුවා මිතුරා යාළුවා ටේබල් දන්නෝනේ ඔයාලා ටේබල් මොකද්ද ටේබල් කියන්නේ මේසය මේසය ඉතින් දැන් මොකද්ද කරන්න ඕන දැන් මොකද්ද කරන්න ඕන හරි ලේසි වැඩක් තියෙනවා මෙතනින් මේ අල්ලගත්ත වචන ටික හරි තැන් වලට වෙන වෙනම දාලා මෙන්න මේ අර කලින් වගේ වාක්‍ය ටික සම්පූර්ණයෙන් බලමු අල්ලගන්නේ කොහොමද කියන්නේ ඔන්න බලන්න ගලපන විදිය බලන්න මේ පූසෙකුත් ඉන්නෝ ඒක පූසත් ඇවිල්ලා මාර වැඩි කැට් ප්‍රබුතේ බලමු දාන විදිය ෆයිට් දැන් අපිට දෙනවා අතරේ නාම පද right complete the sentences using the noun nouns from above right me ihala udin dala thiyene ewan api thora gannona mona padada nama pada etoda me run kiyana nama padayak neve run ganna vidiyak ne chea okay sit nama padayak neve sit ganne garden piano
green කියන්නේ නාම පදයක් නෙවෙයි ඒක සමන adjective එකක් Sara fast එකත් adjective විදිහට ගන්න sad cat ගන්නෝ pizza ගන්නෝ pizza friend table ඒ වගේ නාම පද ටික මේකෙන් තෝරගෙන ඉවරට තැන් වල දාමු හරි දැන් වාක්‍ය ලියන්න ඕනේ මෙහෙම මොකද this is my this this is my මේ තියෙන්නේ මේ ඉන්නේ මගේ මෙයා කවුද her name is hari lesi ඇගේ නම එහෙනම් කවුද මේ ඉන්නේ කවුද පුතේ හරි ලේසි හරි ලේසි ඇයගේනේ මේ ඉන්නේ මගේ යාළුවා අන්න වැඩි අල්ලගත්ත කොහොමද කියන්නේ this is my friend ඇයගේ නම මොකක්ද බලන්න නමක් ඇති මෙතන ගෑන ළමයිගේ නම බලන්න මොකක්ද නමක් ගන්න පුළුවන් සාරා ගෑන ළමයිගේ නමක් ඇති මේ මගේ යාළුවා හර්නි ඇයගේ ගෑන ළමයි සාරා her name is Sarah අන්න Sarah ඔන්න වැඩි එහෙනම් මෙන්න වැඩි ඒක ඕකේ මේ ටික ගන්න මෙයා කියනවා I like to eat මම කන්න කැමති මොනවද මෙතෙන් කන්න පුළුවන් දේක් බලන්න garden garden කන්න බෑනේ piano piano කන්න බෑ මාර වෙයි pizza ඔය බලන්න කන්න පුළුවන් දේ I like to eat මං කන්න කැමති කන්න ආසයි pizza 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 ඔන්න ඔහම දාන්න ඕන මෙන්න මෙහෙම දාන්න ඕන very simple very simple කියන්න පුතේ මේකට ඩක් ගාලා my pet is මගේ සුරතල් සතා සුරතලා කවුද සුරතල් සතා cat අලියෙක් වෙන්න බෑ පොඩි සතෙක් ඇති කවුද cat cat හරි ගන්න පුතේ පොත දැන් කරන්න වැඩි පටන් ගමු right වාක්‍ය ටික ලියන්න දන්නනේ අංක එක කියලා දැම්මා මොකද කරන්නේ කලින් වගේම තමයි අංක එක කියලා දාලා ඔයා ලියන්න ඕන සම්පූර්ණයෙන්ම මොකද this is my ඉස්තෙන්ට ලියන්න ඕන friend this is my friend her name is සරාග සම්පූර්ණයෙන්ම වාක්‍ය කලපලා ලියන්න හරි ලේසි දෙවෙනි එක රූලක් අරින්න දෙවෙනි එක කොහොමද I like to eat. මම කන්න කැමති. මොකද්ද? මෙතනින් තෝරගත්තනේ. Pizza. I like to eat pizza. My pet. මගේ සුරතන් සත. කවුද පුතේ? My pet is a cat. Pooza. It is a cat. See. Again. ඔන්න ඔහම අල්ලගෙන වැඩේ කරන්නට ඕනේ වැඩේ කරන්න. කරමු පුතේ කරමු. English Way Academy අතිවිශේෂ ඔන්ලයින් පාඨමාලාව මෙහෙවීම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උපාධිධාරි ප්‍රවීණ දේශක අසංක ගුරුසිංහ භාෂා සිසුන්ට රැකියා නියුතු රැකියා අපේක්ෂිත උපාධි අපේක්ෂිත හෝ ඉංග්‍රීසි අවශ්‍ය ඕනෑමයකට දැන් අපගේ සුපිරි ඔන්ලයින් ඉංග්‍රීස් ක්ලාස් සමග සම්බන්ධ විය හැකි නොමිලේ ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සහ ලිපිනය 071 64 04 196 WhatsApp හරහා එවන්න ලියාපදිංචි සහ මුල් මාසයේ සම්පූර්ණම නොමිලේ English Way Academy. Asanka Guru Singh.